ඇල් සිදුදලාම් පිළිගන්නවදත් අපි අද කොටස ඉදිරියේ වීඩියෝ මාලාවක් තවත් වීඩියෝවක් සමග ඉතින් මුල ආරම්භයේදී බලමු අද දිනේ සම්ස්ත මිලශකය දින අවසානයේදී සටහන් වුණේ කොතනද කියලා. ඒකක 5279.92ක් විදිහට අද දිනේ අවසානයේදී සම්ස්ත මිලශකය සටහන් වුණා. ඒ වගේම පෙරදිනට සාපේක්ෂව ඒකක 28.31 ප්‍රමාණයකින් ඉහළ යෑමක් විදිහට තමයි සටහන් වුණේ. ඒ වගේම S&P 500 දශක අදින අවසානයේදී සටහන් වුණේ ඒකක 2331.14ක් විදිහට. ඒ වගේම මේ පෙරදිනවල සාපේක්ෂව ඒකක 14.15ක ප්‍රමාණයකින් ඉහළ යෑමක් විදිහට තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම අදිනේ තුල සමස්ත පිළිවෙලම ගැන කතා කරනකොට අදිනේ තුල වාර්තා වෙනවා රුපියල් මිලියන 1724.42ක පිළිවෙලටම ප්‍රමාණයක්. ඒ වගේම මේ පෙරදිනවල සාපේක්ෂව 104.7ක ප්‍රතිශතයකින් ඉහළ යෑමක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඒ වගේම අදිනේ තුල දේශීය මිලදී ගැන වාර්තා වෙනවා රුපියල් මිලියන 1472.57ක ප්‍රමාණයක්. ඒ වගේම මේ පෙරදිනට සාපේක්ෂව 113ක ප්‍රතිශතයකින් ඉහළ යෑමක් විදිහට තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම අදිනේ තුල දේශීය විකුණුම් සටහන් වෙනවා රුපියල් මිලියන 1554.95ක් විදිහට. ඒ වගේම මේ පෙරදිනට සාපේක්ෂව 130.4ක ප්‍රතිශතයකින් ඉහළ යෑමක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඒ වගේම අදිනේ තුල විදේශීය මිලදී ගැන වාර්තා වෙනවා රුපියල් මිලියන 54.86ක ප්‍රමාණයක්. ඒ වගේම මේ පෙරදිනට සාපේක්ෂව 167.7ක ප්‍රතිශතයකින් පහළ බැසීමක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඒ වගේම අදින තුල විදේශීය විකුණුම් වාර්තා වෙනවා රුපියල් මිලියන 172.47ක ප්‍රමාණයක්. ඒ වගේම මේ පෙරදින සාපේක්ෂව 166.1ක ප්‍රතිශතයකින් පහළ බැසීමක් විදිහට තමයි ඒ සටහන් වෙන්නේ. අදින තුල අපිට ශුද්ධ විදේශීය විකුණුම් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ රුපියල් මිලියන 117.6ක් විදිහට තමයි දින අවසානයේ සටහන් වෙන්නේ. ඒ වගේම අදින තුල ගනුදෙනු වල කොටස් ප්‍රමාණය ගැන කතා කරනකොට පෙරදින සාපේක්ෂව 117ක පසු බැසීමක් දක්ින අතර අදින තුල සිදුවන මුළු ගනුදෙනු ප්‍රමාණය පෙරදින සාපේක්ෂව 136.7ක ප්‍රතිශතයකින් ඉහළ යෑමක් පෙන්නුම් කරනවා. ඉතින් මේ දත්ත ගැන අපිට නැවත විශ්ලේෂණය කරලා බලද්දී අපිට පැහැදිලිවම පේන දේ තමයි පෙරදින සාපේක්ෂව සමස්ත පිළිවෙතම සුළු ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. නමුත් කැපී පෙනෙන ලෙස අදිනේ තුල සිදු වුණ මුළු ගණදුණු ප්‍රමාණය වැඩිවීමක් පෙන්නුම් කරනවා. නමුත් අදිනේ තුල ගණදුණු වල කොටස් ප්‍රමාණය කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කරනවා. ඒ වගේමයි විදේශීය මිලදී ගැන මේ කැපී පෙනෙන හීනීමක් වෙන්නනවා. ඒ වගේම විදේශීය විකුණුම් වල. ඉතින් ඒක තවත් සාක්ෂියක් ඇත්තටම විදේශීය ආයෝජක සහභාගීත්වය බොහෝම අඩු බවින් දැන් කොටසෙන්දපොලට ලැබෙනවා කියන දේ ඔප්පු කරන්න. ඒ වගේමයි මම පහුගිය දිනක සඳහන් කරා විදේශීය මිලදී ගණන් ගැන විශේෂයෙන් අපි විදේශීය මිලදී ගණන් ඔබට නොගෙනන්න හේතුවත් මම පැහැදිලි කරා මීට පෙර වීඩියෝක. ඒ වගේම දැන් අපිට පේනවා විදේශීය මිලදී ගණන් වල අඩු වීම විශේෂයෙන්ම අර කෘතිමව පෙන්වුවත් එතනොත් විදේශීය ආයෝජකයන්ගේ සහභාගීත්වය දැඩි ලෙස අඩු වන අවස්ථාවේදී දැන් කැපී පෙනෙන ලෙස අඩුවීමක් පෙන්නුම් කරනවා පෙරදින සාපේක්ෂව විදේශීය මිලදී ගැනීම. නමුත් අදිනේ තුල දේශීය මිලදී ගැනීම වගේම විකුණුම් කැපී පෙනෙන ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒකත් එක් කාරණයක් කොටස් දෙකේ හැසිරීමට දායක වුණා. දැන් අපි අවධානය යොමු කරමු අදිනේ තුල වැඩිම පිළිවෙතුම් ප්‍රමාණයෙන් ගනුදෙනු කොටස් දෙක. පළමුව තනගන්නේ අදිනේ කමර්ෂල් බැංකුවේ ඡන්දබලයේ සහිත කොටස ගනුදෙනුලා තියෙනවා රුපියල් මිලියන 386.55ක පිළිවෙතුම් ප්‍රමාණයකින්. ඒ වගේම දෙවෙනි තනගන්නේ ජෝන් කීල් සමාගමේ කොටස ගනුදෙනුලා තියෙනවා රුපියල් මිලියන 297.8ක පිළිවෙතුම් ප්‍රමාණයකින්. ඒ වගේම තුන්වෙනි තනගන්නේ LOC සමාගමේ කොටස ගනුදෙනුලා තියෙනවා රුපියල් මිලියන 147.66ක පිළිවෙතුම් ප්‍රමාණයකින්. ඒ වගේම සිවුන ස්ථානෙ ගන්න DFCC සමාගමේ කොටස ගනුදෙනුලා තියෙනවා රුපියල් මිලියන 103.35ක පිළිවෙතුම් ප්‍රමාණයකින්. ඒ වගේම අවසාන වශයෙන් EXPO ලංකා සමාගමේ කොටස ගනුදෙනුලා තියෙනවා අදිනේ තුල රුපියල් මිලියන 95.1ක පිළිවෙතුම් ප්‍රමාණයකින්. ඒ තමයි අදිනේ තුල කැපී පෙනෙන පිළිවෙතුම් ප්‍රමාණයක්. එහෙම නැත්නම් වැඩිම පිළිවෙතුම් ප්‍රමාණයක් වාර්තා වුණ කොටස්. දැන් අපි අවධානය යොමු කරමු අදිනේ තුල වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනුන කොටස් දෙකට. පළවෙනි තැන ගන්න EXPO ලංකා සමාගමේ කොටස ගනුදෙනුලා තියෙනවා කොටස් මිලියන 20.01ක ප්‍රමාණයක්. ඒ වගේම දෙවෙනි තැන ඩයලොග් සමාගමේ කොටස ගනුදෙනුලා තියෙනවා කොටස් මිලියන 6.39ක ප්‍රමාණයක්. ඩයලොග් සමාගම ගැන ඇත්තටම මම ඊයේ වැඩිපුර යමක් එකතු කරා ඔබ දකින්න ඇති. වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනුන කොටසවල දෙවෙනි ස්ථානයේ ඇත්තටම තිබ්බා. ඉතින් මේ දෙයට දායක වෙලා තියෙන එහෙම නැත්නම් මේ දෙයට හේතු වෙලා තියෙන්නේ විදේශිකයන් විසින් සිදු කරන විකුණුම. එනකොටවා ඩයලොග් සමාගමේ කොටස විකුණුම් කරනවා දැන්. මම අර ඒ දිනේ කිව්වා වගේ 11.50 සහ 11 මිල මට්ටම් දෙක අතර. ඒ වගේම යෝන් පසුගිය කාලවල මිලට ගන්නකොටත් ඇත්තටම විශාල ප්‍රමාණයෙන් තමයි ඩයලොග් කොටස මිලට ගත්තේ. ඉතින් මේ කොටසේ විකුණුම අපිට තව ටික දවසක් දැක් ගන්න ලැබෙයි විදේශීය විකුණුම් අතර. ඒ වගේම අද දින තුල වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනුන කොටස තුන්වෙනි තැන ගන්නේ කමර්ෂල් බැංකුවේ ඡන්දබලයේ සහිත කොටස ගනුදෙනුලා තියෙන කොටස් මිලියන 4.69ක ප්‍රමාණයක්. ඒ වගේම සිවුන ස්ථානයේ බ්‍රවුන් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස කොටස් මිලියන 4.6කුත්. ඒ වගේම අවසාන වශයෙන් LOC සමාගමේ කොටස කොටස් මිලියන 4.09ක ප්‍රමාණයකුත් අද දින තුල ගනුදෙනුලා තියෙනවා. ඒ අපි බැලුවේ අද දින තුල වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනුන කොටස්. දැන් අපි අවධානය යොමු කරමු අද දින තුල විදේශීය විකුණුම් පෙන්නපු කොටස් මොනවද? නැත්නම් අපි වෙන්නේ විදේශීය විකුණුමක් වාර්තා වුණ කොටස් මොනවද කියන එක. පළවෙනි තැනගන්නේ ඩයලොග් සමාගමේ කොටස. මම අර කලින් පැහැදිලි කරා වගේ අපිට අත්දැක ගන්න පුළුවන් විදේශිකයන් විසින් වැඩිම කොටස් ප්‍රමාණයකින් ගොල්ලලා තියෙන්නේ ඩයලොග් සමාගමේ. ඒක තමයි අත්‍යවම හේතු වෙලා තියෙන්නේ. ඊයේ වගේම
වැඩිම පොටස් ප්‍රමාණයක් ගන්නුනේ පොටස් අතරට ඩයලොග් සමාගම අන්තර්ගත වෙන්න. ඉතින් අදිනේ දේශය ගැන නිකුණුම් කරලා තියෙන ඩයලොග් සමාගමේ කොටස් මිල නිකේෂම 9.9 ප්‍රමාණයක් රුපියල් 11.20ක සාමාන්‍ය මිලක් අටදී තමයි කොටසක් ගුණුම් කරලා තියෙන්නේ. ඒ වගේම දෙවනි තැන ගන්න කමර්ෂල් බැංකුව චන්දබලයේ සහිත කොටස් උපුරුදු ලෙස කොටස් මිල නිකේෂම 2.7ක ප්‍රමාණයක් ඉක්ුණුම් කරලා තිනවා. එක් කොටසක් ගුණුම් කරලා තියෙන රුපියල් 82.50ක සාමාන්‍ය මිලක් අටදී. ඉතින් කමර්ෂල් බැංකුවේ මේ විකුණුම අපි ඇත්තරම දැන් දීර්ඝ කාලෙක ඉඳන් දකිනවා. විදේශිකයන් ඒ කමර්ෂල් බැංකුවේ කොටස් වලින් ඇත්තරම ඉවත් වෙනවා. ඒ ව්‍යාජන වලින් ඔවුන් ඉවත් වෙනවා. අනිතරින්ම ලාභ එකතු කරගන්න පෙළඹෙනවා. අපිට මේ දේ බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉදිරි දිනවලත්. ඉතින් සමස්ත මිලශකය මේ දිනවල නැත්තම් පහුගිය සතිය වගේම මේ සතියේ මේ දින දෙක තුලත් අපි දැක්කේ සමස්ත මිලශකය හැම වෙලේම ඉහළ යන්නේ එක කොටසකින් හෝ දෙකකින්. ඉතින් අපි පසුගිය සතිය දැක්ක කිසිම කමර්ෂල් බැංකුවේ කොටස නිසා එහෙම නැත්තම් ජෝන් කිල් සමාගමේ කොටස නිසා समस्त विलेषक इहल आनावा एक कोटसे बहुत बलपैम मत अनेटस बलपैम मत लगी मगत हेतु अनेटस बलमील पहलटे तंगटस मे इकोटस हो देखनी सा समस्त विलेषक इहल आना इतनी तीरलास अटस कोपमन कूड़ा कीटस की समस्त विलेषक इहलट गुलवा मेदे तम अभी दग्गन लिये पेरेदे मन कलिंगी वे गीस तीन अद दिन इकट्ठा वेपुरम दाकोने यो वैसी समागमे को कमर्शियल बैंक कमर्शियल बैंक स्वदेशी गणेश मिलट कर विदेशी गणेश स्वदेशी अंट विकुणम कल्ला ओम आयोजन निवर्तला दंगवधानी नवत विदेशी विकुणम दिशा तुंगनी स्थानी गाँव वैडियम विदेशी विकुणम को वार्ता असला दी वेलबल समागमे को विकुणम कल्ला दिन विदेशी गणेश को 6,43,349 प्रमाण इकोटा विकुणम कल्ला दिन सामान्य विलय रूपये पहलवे सद दहाँ स्थानी गाँव रिचर्ड पीरिसन कंपनी समागमे को विकुणम कल्ला दिन पोटास 1,30,000 प्रमाण इकोटा विकुणम कल्ला दिन सामान्य विलय रूपये दहाय सद दहाय ඒගොම පස්සන ස්ථානේ ගන්නේ මේ මාස ඕල්ඩින් සමාගමේ කොටස විකුණුම් කළ දින කොටස 1,37,735 ප්‍රමාණයක් රුපියල් 60ක සාමාන්‍ය මිලක් අටක තමයි මේ කොටසක විකුණුම් කළ තියෙන්නේ විදේශ ගන්නේ ඉසි. ඒ වගේම අවසාන වශයෙන් මෙස්ටර් කෝප් සමාගමේ කොටස අපිට දැක් ගන්න පුළුවන් විකුණුම් කළ දින කොටස 1,15,191 ප්‍රමාණයක් එක් කොටසක විකුණුම් කළ තියෙන සාමාන්‍ය මිල වෙන රුපියල් 27ක් විදිහට. ඒ තමයි අද දින තුල විදේශීය විකුණුම් එහෙම නැත්නම් කැපී පෙනෙන විදේශීය විකුණුම් අපිට දැක් ගන්න ලැබුණා. දැන් අපි අවධානය යොමු කරමු අදින තුල කොටස් වෙනකොට හැසිරීමට. ඉතින් මම ඊයේ දිනේ කිව්වා වගේ කොටස් වෙනකොට ඇත්තරම මන්දගාමී භාවයක් ගන්නයි කියලා තමයි මම ඊයේ කිව්වේ. නමුත් අපි දැක්කා උදෑසනම කොටස් වෙනකොට සුපුරුදු ලෙස සමස්ත මිලස ඉහළ ගියාට පස්සේ නැවත සුළු පහළ බැසීමක් තමයි පැමිණියේ. ඉන්පසු අපි දැක්කා කොටස් වෙනකොට ගන්දුන වෙන මධ්‍යම කාලයේ වගේ නැවතත් සමස්ත මිලස ඉහළ යන්න ගන්නවා විශේෂයෙන්ම LOG කොටසේ ප්‍රීසීටිම සමගම නැත්තම් මිල ඉහළ යෑමත් සමග ඉල්ලුම වැඩිවීමත් සමග. ඉතින් ඒක තමයි ඇත්තරම හේතු වුණේ සමස්ත මිලසගේ අද ඒකක 28.3 ඒකක ප්‍රමාණයකින් ඉහළ ගිහිල්ලා නවතින්නේ. මන්දම් පෙර දිනට සාපේක්ෂව ඉහළින් නවතින්න. ඒ වගේමයි කොටසින්දකල ඇත්තරම දැන් තියෙන්නේ අධික මිලදී ගැනීම පීඩන එක. අපි මේක නිරන්තරයෙන්ම ඔබට කිව්වා. දෛනිකවත් ඇත්තරම කොටසින්දකල අර සමස්ත මිලසක ඉහළ ගියාට ඇත්තරම සමස්ත කොටස්වල අපි දකින්නා මිල තාම පහළ යන මට්ටමක තියෙන්නේ විශේෂයෙන්ම විකුණුම් වෙන මට්ටමක තියෙන. මොකද අපි අර මහමැතිවරණයට කලින් දැක්ක, එහෙම නැත්නම් මහමැතිවරණයට කලින් තිබ්බ කොටස්වලට ඇති වූ ඉල්ලුම දැන් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් මම කලින් කිව්වා වගේ එක කොටසකින් හෝ දෙකකින් තමයි මේ සමස්ත මිලසක ඉහළ යන වෙන්නේ. නමුත් සැබෑ ස්වරූපයේ කොටස් වෙන දුපුල අපිට ඇත්තටම දැක් ගන්න ලැබෙන්නේ නැහැ තවම. ඉතින් අපිට හෙට දිනේ බලාපොරොත්තු වෙන්න පුළුවන් සමස්ත මිලසක යම්කිසි ඉහළ යමක්, සුළු ඉහළ යමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන තරවකාර ආයතන විසින් නිර්දේශ කරන කොටස් ගැන ඇත්තටම හොයලා බලන්න. මොකද කොටස ඇත්තටම ගන්න කියන්නේ මිල වැඩි මට්ටමේද අඩු මට්ටමේද කියන්න ඕන්වත් දන්නේ නැති නිසා. ඉතින් ඒ ගැන කල්පනාකාරී වෙන්න ඉතින් මං හිතනවා අද විශ්ලේෂණය පැහැදිලි කියලා. ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අපි සම්බන්ධ වෙන්න පුළුවන් Instagram හා Twitter හරහා. ඉතින් හෙට දිනේත් අපි ඔබ අද කොටස් වෙනකලා හමු වෙනතේ ඔබ සිල් දනට අයබෝන්.